වන්නේ අටවන පන්තියේ නාට්‍ය. මෙම අපූරු නාට්‍ය රචනා කර තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සිට මෙහි පැමිණ සිටින ජයරාජ රෝහණ මහතායි. අපි දැන් ඔවුන්ගේ මේ අපූරු රංගනයන් දැරීමට සූදානම් වෙමු. නෙගමන වේලා සිංහල පාසලේ දරු දරියන් ඉදිරිපත් කළ නොයෙක් අංග තුලින් කලාකෘතිය රස විඳින්නේ කොහොමද කියලා දැනගන්න උත්සාහ කළා. එම වැඩසටහන් වලදී අපි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විසින් නිර්මාණය කරන ලද ගීත, චිත්‍රපට සහ නාට්‍ය උදාහරණ යට ගත්තා. දැන් අපි බාහිරින් සිංහල පාසලේ දරු දැරියන් වෙනුවෙන්ම නිර්මාණය කළ අලුත්ම නිර්මාණයක් වේදිකාගත කරන්නයි සූදානම. මම වෙනුවෙන් කවුද? මේ නාට්‍ය රචනා කළේ අද අපට සිටින ප්‍රවීණතම කලාකාරවරු වන ජයලාල් රෝහණ මාමා විසිනි. අපේ පාසලේ දරු දැරියන්ගේ සහජ කුසලතා ඔක්මැල්වීමේ අරමුණ ඇතිව අධ්‍යාපන කමිටුවත් ගුරු මණ්ඩලයත් තෙමාපිය කමිටුවත් අපේ විද්වත් කලාකරු ජයලාල් රෝහණ මහතාගේ නොමද සහයෝගිතාවයෙන් නිර්මාණය කරන ලද මෙම නැවුම් නිර්මාණය. මං වෙනුවෙන් කවුද? දැන් අපි නරඹමු. Bardone.
නම් සූත්‍රවලන ඕන දෙයක් වටිනවා. කවදාරි හාමිනේ මැරෙන්නේ සුද්දොන්ගේ බඩු වලින්මයි. ඔය මියාමා කපටියා. තවසක් මගේ කාර් එකේ සීට් එක කාලා තිබුණේ මං ඉඳගන්න හරිය බේරලා. මගේ මොහොනේ පාඩි වුණා විතරයි ගිලුණා. මතකද පරණියා? අයියෝ මංගෙන නේද කියන්නේ? මේ සැරේ හරි. ඔයා දැස්සයා. මෙහාට එන්නකො මම කියන්න. කිඹුල මාක් මී කතර තියෙන තැන මම පෙන්නන්නම්. හප්පේ මම දන්නවා. ඔය යන්නේ මන් නිතරම බයන වී ගබඩාවටයි. මම කන වීදික මේගොල්ලන්ට කජ්ජක්ද? ඒකරණේ මාව මරන්න හදන්නේ. ගිය සතියේ තිස්සියමකට දානි දුන්නා. ඒ කැමිටික මම කනා වගේ කී ගුණයක්ද? ඇයි මට දුන්නොත් දානියක් නොවේද? මිනිසුන්ට මේවා තේරෙන්නේ නැති ඇති. ඕක මගේ ප්‍රශ්නයක් නෙවෙයි මල්ලි.
කල ගන්නවා. ඔය කාරණාවට මට උදව් කරන්න බෑ. එකක් කියන්නම්. කුරුදු වෙනව වී වෙනුවට කොල ගන්න. අපි වී ගන්නම්. අනුගත වීම වැදගත්. इंग्लिश का किला लगूना
ජීවිතේට තර්ජනය. ඒක උඹට තාම දැනෙන්නේ නැද්ද? නැහැ. විශාල මී කතුරක් ගෙනාවා. අන්නරේක අඩවනවා. ඒකට මම කවදාරි අහු වෙනවා. ඉතින් ඒක මට අදාළ නැහැනේ. මං අහු වෙනවද මී කතුරකට? හරකේ මී කතුරකට හසුවේ. Breaking news. පිස්සුවේ තමසට. අරගෙක්ම ගමයි. ඕක මගේ ප්‍රශ්නයක් නෙවෙයි මී මල්ලි. හිත ධෛර්ය කරගන්නවා. ඔය කාරණාවට මට උදව් කරන්න බෑ. එකක් කියන්නම්. පුරුදු වෙනවා වී වෙනුවට කොල කන්නට. අපි වගේ අනුගත වීම වැදගත්. හැම එකම කියන්නේ එකම දේ. හරියට පුරුදු කරලා වගේ. මෙහෙමත් ලෝකය. අපි හරක් මේ. ඉතින් අපි පුරුදු වෙලා තියෙන්නේ රටේ තියෙන විදියට වැඩ කරන්න. අසල්වැසියගෙන හිතන්නේ නැද්ද? අනුන්ගෙන හිතලා මක් කරන්නද? අපි හිතන්නේ අපි ගැන විතරයි. දැන් ඕනම් පැය කාලක් ඇති.
කාලා තියන්නේ උණ කටුව විස ගිහිල්ලා අනේ මගේ වෙණිකි අයියෝ කලබල නොකර ඉන්නවද මෙන්න වැද මහත්තයා උණ කටුව අරගෙන බලවෝක උණ කටුව අර තේන් නැද්ද පාට අපි මෙහෙම කරමු කටාරින්ද මණිකේ හරි දැන් ඉතින් ශක්තිය එන්න තුප් එකක් එහෙම දෙමු මොන විදියේ සුප් එකක්ද ගම් කුකුළු සුප් එකක් හොඳයි එහෙනම් මං ගිහින් එන්නම් ඒ උදම් කරපල්ලා අර අපේ කුකුලව මරලා ගේනවා පොඩ්ඩක් ඉන්න මාත් එන්න උදව්වට අනේ අපේ ගෙදර කුකුලා හාමිනි මට ඕනේ ඔයාව කොට ගන්න අපේ එක ඇරෙන්න ගම් කුකුලේ කොහෙන් හොයන්නද ලැබන අපි දිවක් අනිකා වෙනුවෙන් පෙනී හිටපම්
මම මේ කල්පනා කළේ මැණිකේ ඔයාට සතෙක් දෂ්ට කළා කියලා එහා පැත්තේ ඇවිල්ලා ඉන්නේ මිනිස්සුන්ට සංග්‍රහ කරන්න විදියක් නැහැ නේ කණ්ඩ බොණ්ඩ දෙන්න එපාය අපේ ගන්න කියයි මම මේ කල්පනා කළේ ඌරගේ කල වයස හරි මෙන්න හාමිනේට දුම් දමන කුකුසු බොණ්ඩ මිනිකේ බොණ්ඩ මේ මේ හට වරින් මිතුරා තව මොනවද මගෙන් කෙරෙන්න ඕනේ මස් කිරීම ගමේ ආයට නෑන්ට හොඳට සලකමු මගේ ජීවිතයට තර්ජනය මගේ ජීවිතයට තර්ජනය මේ නෑන්ට කන්න දෙන්න මහන්න ආදනවා පැහැදිලි සාක්ෂි තියෙනවද මොකද නැත්තේ විශාල ගැත්තක් දෙනවා අන්න ඒක අරන් දෙනවා ඒකට මම ආව වෙනවා ඉහලට නිදා ගත්තේ නැද්ද නිදා ගන්න මගේ ජීවිතේ තර්ජනය ඒක උඹට තවම දැනෙන්නේ නැද්ද තමුසිට මගේ ජීවිතයේ තර්ජනය දැනුනේ නැහැ වගේම මට තමුසගේ ජීවිතයේ තර්ජනය දැනෙන විදියක් නැහැ. එතකොට මගේ ප්‍රශ්නේ ඕක මගේ ප්‍රශ්න නෙමෙයි ඌරු අයියා. පිට ධෛර්යය කරා ගන්නවා. ඔය කාරණාවට මට උදව් කරන්න බෑ. එකක් කියන්නම් පුරුදු වෙනවා ජරා වෙනුවට කොළ කන්න එතකොට මොළේ පෑදෙයි අමුගත වීම වැදගත් දුවන්න එපා දුවල බලක් නැහැ පාමිනේගේ නෑ යන්ට කැමටි යමක් යන්න ඇතුළට දඟලන්න එපා මරන්න කලින් අඩු කරනවා මං වෙනුවෙන් කවුරුත් නැද්ද මං වෙනුවෙන් උඹට නෑනි මට දුක මං ගැන අපි මිසියා පුංචි කාලේ වටකුරුණෝ කතාව කියලා දුන්නේටි මට මතක් වෙනවා ලබන ආත්මෙදිවත් අනිකා වෙනුවෙන් පෙනී හිටපන් මිත්‍රයා මම මේ කල්පනා කළේ මැණිකේ ඔයාට සතෙක් දෂ්ට කරලා කියලා එහා පැත්තේ ඇවිල්ලා ඉන්න ගමේ මිනිස්සුන්ට සංග්‍රහ කරන්න විදියක් නැහැ කන්න බොන්න දෙන්න එපැයි සල්ලිත් නැහැ අපි ගන්න කියයි මං කල්පනා කළේ හරකගේ කල වයසත් හරි අපේ මිනිස්සු ඇති වෙන කනුව මුදලාලි හරියට හරි මේ මෙහාට වරින් මිතුරා තව මොනවද මගින් කෙරෙන්න ඕනේ හරක මස් කඩේට විකිණි ගමේ ආයට නෑයන්ට හොඳට සලකමු හාමිනි අපි මෙතන ඉඳලා හරියන්නේ නැහැ යමුසාලෙට Yeah.
මගේ ජීවිතේට තර්ජනය. නෑදෑයන්ට කන්න දෙන්න සල්ලි ඕන නිසා මාව විකුණනවා. බැහැ සාක්ෂි තියෙනවද? මට ඇහුණා. මාව මස් කඩේට විකුණනවා කියලා කිව්වා. ඕක මගේ ප්‍රශ්නය නෙමෙයි කෙල්ලේ. විතර ධෛර්යය කරා ගන්න. ඔය කාරණාවට මට උදව් වෙන්න බෑ. එකක් කියන්න. පුරුදු වෙන හොඳ තනකොළ කන්න. එතකොට මුලින් පෑදෙයි. ඒක වැදගත්. මං මෙනුවෙන් කවුරුත් නැද්ද? දෙපා සතු හරි භයානකයි